ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, අන්‍ය ආගමික පූජකතුමනි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පසුනු විධායක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමනි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිතුමනි, පක්ෂ නායකයනි, මැති ඇමතිවරුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුණි, පළාත් පාලන ආයතන නියෝජිතවරුණි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජික සාමාජිකාවනි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ රටේ දේශපාලන පක්ෂයක් ලෙස ඉතාම කෙටි කාලයකින් ඉහළම ජයග්‍රහණය ලබා අද සිය පස් වසරක ගමන් මඟ සමරනවා. ඒ වෙනුවෙන් නායකත්වය ගත් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමාට වගේම පක්ෂයේ සියලු නිලධාරීන්ටත් සාමාජික සාමාජිකාවන්ටත් ප්‍රථමයෙන්ම මගේ සුභපැතුම් පිරිනමන. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ යුගයේ අවශ්‍යතාවයක්, මහජන අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමේ පරමාභිලාෂේ. අද ඒ සතුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අප සියලු දෙනාටම දැඩිව දැනෙන බව මම විශ්වාස කරනවා. විජාතික බලවේගෙක්ව 2015 දී ජාතිකවාදී ආණ්ඩුවක් මේ රට අහිමි කළා. යහපාලනය වෙනුවෙන් පෙඩී සිටින බව ජනතාවට කිව් ආණ්ඩුව රටක පැවැත්මේ මූලිකම අවශ්‍යතාවය වන ජාතික ආරක්ෂාව සලසුම් සහගතව බිඳදැමු. බුද්ධ්‍යංශ අකර්මණ්‍ය කළා. රට නිදහස් කර දුන් රණවිරුවා ජාත්‍යන්තරය හමුවේ පාවදුන්න. බොහෝ රණවිරුව සිරගත කළා. සමහරුන්ට මරණ දණ්ඩනය නියම කළ බවත් අපමතක කළ යුතු නෑ. මේ ව්‍යසනකාරී පාලනයට එරෙහිව හඬ නැගූ භික්ෂූන් වහන්සේ ඇතුළු ජාතික මම සිරගේ උරුම කළ අන්තවාදී ආගමික කල්ලි පෝෂණයට පරිසරය හැදුවා පමණක් නෙවෙයි ආගමික සංහාරය රට විවෘත කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට දායාද කළ හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් විජාතික බලවතුන්ට පවරා දෙන්නට කටයුතු කළා. රටේ ප්‍රධාන මූල්‍ය ආයතනය වන මහා බැංකුව කොල්ලකෑමෙන් ජාතික ආර්ථිකයට එල්ලූ මරුපහරේ දුර්විපාක අදටත් මේ රට විඳින. රටේ ජනතාවගේ ජීවන වියදම දෙගුණ තෙගුණ කළේ ඔවුන්. සංවර්ධනය අඩපණ කර නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමූ ආකාරය ආර්ථික විශේෂඥයන් පවා පෙන්නුම් කළා. අපේ සංස්කෘතියේ ආර්ථිකයේ ජීවමය පදනමක් වූ කෘෂි කර්මාන්තය අනතුරට ගෙනත් දැම්. රටේ සංස්කෘතික වටිනාකම් නොසලකා හැරීම නිසා රට දිනෙන් දින සියලු වංශයන්ගෙන් ප්‍රපාතයටයි ගමන් කළේ. නීතිය වෙනුවට පලිගැනීම අවලාද සමාජගත කළා. ඔවුන්ගේ මතයට හිස නොනැමුවන්ට අසාධාරණ ලෙස පහර දුන්නා. රාජ්‍ය සේවකයා අනිසි බියකින් හිර කරලා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අඩපණ කළා. දේශපාලන විරුද්ධවාදීන්ට දඬුවම් දීම වෙනුවෙන් FCID වැනි ආයතන ඇති කළේ නීතියට පටහැනිවයි. අසාධාරණ ලෙස සමාජය පීඩාවට පත් කරන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා ජනසම්මතවාදීව බිහි වුණා. නැවුම් දේශපාලන පක්ෂයක් විදියට මහජන මතය ඉතා නිවැරදිව ග්‍රහණය කර ගැනීම නිසා විශාල ජනමතයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ගොඩ නැගුණු බව අපි දැක්ක. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටවා මාස 15ක් වැනි කාලයකදී මුහුණ දුන් පළමු ඡන්දයෙන් අපි විශාල ජනමතයක් ජයග්‍රහණයක් හිමි කරගත්තා. අලුත් රටක් පිළිබඳව වූ මහජන මතය හඳුනා ගැනීමේ හැරුම් ලක්ෂ්‍ය වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා අත්කර දුන් ජයග්‍රහණය බව අපි පිළිගත යුතුයි. ජනාධිපති අපේක්ෂකයා හැටියට මාව තෝරා ගැනීමට ඔබ පක්ෂයේ ඒකමතිකව කටයුතු කළා. ඉතිහාසයේ ජනාධිපතිවරණයක වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් පරාජයට පත් කර පොදුජන යුගයක ආරම්භය වෙනුවෙන් ගමක් නගරයක් පාසා ඔබ සමාජිකයන් සාමූහිකව අත්වැල් බැඳගත්තා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් වූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය සම්මුතිවාදීව විජයග්‍රහණය කළේ ඔබගේ අදිෂ්ඨානයත් කැපවීමත් සමගයි. මහමැතිරණය වෙනුවෙන් සහෝදර පක්ෂ ඒකරාශී කර ගනිමින් රට ලැබූ ජය විජයග්‍රහණයක් කරා ගෙන යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළා. තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට පොදුජන පෙරමුණ කළ මෙහෙවර ඓතිහාසිකයි. කෝවිඩ් වසංගතය හමුවේ රට අකර්මණ්‍ය වෙද්දී රට සුරකින පක්ෂයක ජාතික කාර්යභාරයට ඔබ යුහුසුලුව උරදුන්නු. රාජ්‍ය ප්‍රතිපත්ති සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සමාජික සමාජිකාවන් එක පවුලක් වගේ කටයුතු කළා. රට මේ ව්‍යසනය හමුවේ ලබාගෙන ඇති ජයග්‍රහණවල ඔබත් ප්‍රධාන කොටස්කරුවෙක් බව මම මේ මොහොතේ සිහිපත් කරන්නට කැමතියි. මේ රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වුණේ යහපාලන රජය බිඳ දැමු, ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙසයි. සමස්ත ආරක්ෂක පද්ධතියම ප්‍රතිසංවිධානය කර මෙහෙයවීමට සුදුසුකම් සහිත පුද්ගලයන්ට බාර දී පැවති අවිශ්වාසයත් අපේක්ෂා භංගත්වයත් අපි අද තුරන් කළා. සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද මේ රට විවෘතයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර වගේම එහා බැඳුණු පාතාලය මර්ධනය වෙලා තිබෙනවා. රාජ්‍ය සේවය ගුණාත්මක කළා වගේම උපාධිධාරීන් 60,000ක් රාජ්‍ය සේවයට බඳවාගෙන රටේ බුද්ධිමය කුසලතාවට රට නැංවීමට ඉඩ සැලසුවා. දරිද්‍රතාවයෙන් පෙළුණු නිපුණතාව අඩු තරුණ තරුණයන් ලක්ෂයකට රැකී අවස්ථා ලබා දීම අද ආරම්භ වෙලා තිබෙනවා. හරිත කෘෂිකර්මාන්තයක් ඉලක්ක කරගෙන කාබනික ගොවිතැනට මාරුවීමේ අසීරු තීන්දුව සමස්ත අනාගත පරපුර වෙනුවෙන් අරගෙන තිබෙනවා. පරිසරය, ගහකොළ, සතා සිවුපාවා වනසමින් මිනිසුන් රෝගීන් කළ රසායනික ගොවිතැන වෙනුවට හරිත කෘෂිකර්මාන්ත ප්‍රවේශය රටේ ඓතිහාසිකම තීන්දුවක් බවට පත් කරන්න ඔබ සැදී පැහැදී සිටින බව මම දන්නවා. ඒ වගේම ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිබලගන්වන දේශීය ආර්ථික රටාවක් වෙනුවෙන් අභිയോഗාත්මක තීරණවලට රජය එළඹිලා සිටින්නේ සෞභාග්‍යමත් දේශයක් අපේක්ෂාවෙන්. ඒ සඳහා ඔබ පක්ෂයේ දේශපාලන භාවිතාව තීරණාත්මක සාධකයක් බව මම අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ. ඔබ පැතු ඔබ සිතන මේ රට නැවතත් ගොඩ නැගෙන විට එහි අභිමානය ඔබ කළ කැප කිරීම වල ප්‍රතිඵලයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දර්ශනය පැහැදිලි. ඒ නිසාම අරමුණ ඉලක්කගතයි. ඔබ පක්ෂය දිනෙන් දින ජාතික අභිලාෂයන් වෙනුවෙන් ඉටු කරන මෙහෙවරේ ප්‍රතිඵල රට හමුවේ දකින්න ලැබෙනු. වෙනස්ව හිතන්න බිය නොවන්න. ඔබේ පක්ෂයේ ආදර්ශ පාටය තුලින් ඔබ ඒකීය රටක්, ස්වෛරී දේශයක්, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන්
ඉතිහාසයේ මැකිය නොහැකි අගනා කාර්යභාරයක් මේ වන විටත් ඉටු කරමින් සිටිනවා. ඔබේ අභිමානය වගේම ඔබ පක්ෂයේ වටිනාකමත් එයයි. ජාතික අපේක්ෂාව හඳුනා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනෙන් දින තබන පියවර සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සෞභාග්‍යවත් රටක් සුවබර අනාගතයක්. ස්තුතියි.